මම අද බලාපොරොත්තු වෙනවා අදත් ඔබට ජීජිප්‍රා මුදුකාංගේ තුළින් පුංචි නිර්මාණයක් කියා දෙන්න. අප පහුගිය ටිකේ ක්‍රියාකාරකම් කිහිපයක් කළා, පොඩි පොඩි නිර්මාණ. අද මං කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සරල රේඛාවකට පිටපිහිටි ලක්ෂයක ඉඳන් ලම්භකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක කියා දෙන්න සූදානම් වෙන්නේ. අපි බලමු මේ කොහොමද කරන්න කියලා. අපි ඉස්සෙල්ලා බලමු මේ ඒ නිර්මාණය දරුවන්ට ඉදිරිපත් කරන්න කොහොමද. අපි රේඛාවකට පිටපිටි ලක්ෂයක විතර ලම්භක නිර්මාණය කරන්න නම් අපි ඉස්සෙල්ලාම රේඛාවක් අඳින්න ඕනේ, පිටින් ලක්ෂයක් ලකුණු කරන්න ඕනේ. ඊළඟ මේ සී ලක්ෂයේ ඉඳලා මේ රේඛාව කැපෙන්න අපි චාප දෙකක් අඳිනවා මේ විදිහට. ඊළඟට චාප දෙක කැපිච්ච ලක්ෂ දෙක ලකුණු කරන්න කියනවා දරුවන්ට. ඊළඟට ඒ චාප දෙකේ ඉඳලා තවත් චාප දෙකක් මේ ආකාරයට කපනවා. මේ රේඛා මේ ලක්ෂයේ තියෙන එක චාපයකුත් අනිත් ලක්ෂයේ තියෙන තවත් චාපයකුත් එකිනෙකට කැපෙන. ඊළඟට ඒ ලක්ෂය ලබා ගන්නවා. ලබාගෙන ඒ ලක්ෂය දැන් මේ සී ලක්ෂයට අපි යා කරනවා. යා කරලා ඊළඟට ඒ රේඛාවයි අපේ AB රේඛාවයි කැපෙන ලක්ෂය අපි ලකුණු කරනවා. ඊළඟට කෝණ මැනලා පෙන්වනවා. ඉතින් මේ ක්‍රියාකාරකම ඔබට ළමයින්ට ඉදිරිපත් කරන්නට මේක කරන ආකාරයෙන් මම දැන් කියා දෙන්නට සූදානම් වෙන්නේ. අපි බලමු මේ කොහොමද කරන්න කියලා. අපි ඉස්සෙල්ලාම කරන්න රේඛාවක් අඳින එක. අපි සෙග්මන්ට් ගෙහෙලා අපි කැමති රේඛා ඛණ්ඩයක් ඇඳගමු. ඇඳලා ඊළඟට පිටපිට ලක්ෂය ලකුණු කරන එක කරන්න. මේ තියෙන දෙවෙනි අයිකනේ ලක්ෂ. ඒකෙන් අපි ලක්ෂයක් අරන් ඒ ඔබ කැමති තැනකින් තියලා ලකුණු කරනවා. දැන් මේ සී ලක්ෂ. ඊළඟට ඔබ කරන්නේ සී ලක්ෂයේ ඉඳලා මේ රේඛාව කැපෙනසේ වෘත්තයක් අඳිනවා දෙපොළකදී. ඉතින් අපි ඒක කරමු. මේ F අකුර අපි මෙතනින් අයින් කරලා ඉන්නේ. ලේබල් ගිහිල්ලා ඒක දානවා. දැන් ඔබ මේ වෘත්ත දැක්වෙන අයිකනේ ක්ලික් කරලා ඒක පළවෙනි එක ගන්න. දැන් මේ සී ලක්ෂයේ ක්ලික් කරලා කර්සර් මේ මවුස් එක අතහැරලා මවුස් එක පල්ලෙහාට ගේන්න මේ රේඛාව දෙපොළකට කපලා දැන් ඔබ ක්ලික් කරා. දැන් මේක මේ ඩී ලක්ෂය අහක් කරමු. ඩී ලක්ෂය මත තියලා රයිට් ක්ලික් කරලා show object එක. දැන් මේ චාප දෙක මේ තැන් දෙකෙන් කැපෙන චාප දෙක අඳින්න. වෘත්ත තියෙන එකේ ඔබ දන්නවා බාරක යට තියෙන සර්කියුලා කේ ක්ලික් කරලා අරන් කේන්ද්‍රයේ ක්ලික් කරලා මේක වාමාවර්තව ලකුණු කරන්න මේ ආකාරයට. ඊළඟට දැන් දෙවෙනි චාපය සලකුණු කරමු. දෙවෙනි චාපය සලකුණු කරන්න අර වගේම මේ අයිකනය මේ දැන් මතුවෙලා තියෙන අයිකනය ක්ලික් කරලා කේන්ද්‍රයක් ක්ලික් කරලා වාමාවර්තව වෘත්තය මත තියලා වාමාවර්ත හයිලයිට් වෙලා නැහැ ලක්ෂ්‍ය අයින් කරමු. ආයි මේ හයිලයිට් කරගන්න ක්ලික් කරන්න කේන්ද්‍රයේ ඒත් හයිලයිට් වෙලා නැහැ. හයිලයිට් කරගන්න දැන් හරි. කේන්ද්‍රයේ මතට තියලා ක්ලික් කරන්න. උත්තේ මතට ගෙනල්ලා ක්ලික් කරලා ඉදිරියට ගෙනියන්න වාමාර්ථු. දැන් චාප දෙක ලැබුණා. අපි දැන් උත්තේ අයින් කරමු. මේ අයිකනේ අයින් වෙලා උත්තේ මතට තියලා රයිට් ක්ලික් කරන්න කළා show object දෙන්න. දැන් මේ ලක්ෂ මේ තියෙන ඔබ්ජෙක්ට් අයින් කරන්න වාම ඔබ දන්නවා රයිට් ක්ලික් කරලා දැන් ඒක කරලා පුරුදු. සියලුම ලක්ෂවල ඔබ්ජෙක්ට් අනවශ්‍ය ඔබ්ජෙක්ට් අයින් කරන්න මේ අකුරු දතා දෙයක් තියෙන මෙතන තියෙන D රයිට් ක්ලික් කරලා ලේබල් ක්ලික් කරන්න. එතකොට ඒකත් යනවා. දැන් ඊළඟට අපි කරන්නේ මේ ලක්ෂ දෙක සලකුණු කරන එක. එතකොට ඒක මේ දෙවෙනි ලක්ෂ දැක්වෙන අයිකනේ ඉඳලා ඉන්ටර්සෙක්ට් ගන්න. ඉන්ටර්සෙක්ට් හයිලයිට් වුණාට පස්සේ මේ රේඛා දෙක මත තියලා ක්ලික් කරන්න. එතකොට ලක්ෂ ලැබෙනවා. ඒ ඡේදන ලක්ෂ ලැබෙනවා. IJ එකෙත් algebra view එකෙන් අපි ලේබල් දෙක අයින් කරමු. I අකුරේ හා J අකුරේ. ඊළඟට ඔබ කරන්නේ මේ ලක්ෂ දෙකේ තියලා තව සමාන වෘත්ත දෙකක් ඇඳලා ඒ චාප දෙක කැපෙන තැන ලක්ෂණය ගන්න. එතකොට අපි වෘත්තයක් අඳිමු. මේ වෘත්ත අයිකනේ ගන්න. ඒකේ දෙවෙනි එක ගන්න. circle with given radius ක්ලික් කරලා මේ ලක්ෂ්‍ය මත තියලා ක්ලික් කරලා දෙන්න බලන්න ඔබේ කීබෝඩ් එකෙන් පහක් විතර. එතකොට ලොකු උත්තරයක් එනවා. මේ ලක්ෂ්‍යත් ක්ලික් කරලා ඒක කළම ඒකටත් පහක් දෙන්න. එතකොට සමාන වෘත්ත දෙකක් ඇඳී
දැන් මේ කැපිච්ච ලක්ෂ දෙක තියෙනවා. අපිට ඕන මේ ලක්ෂණ ගන්න. අපි මේක යා කරත්තේ අපි මෙතනත් දැන් චාප දෙක ඇඳ ගන්නට ඕනේ. උරුත දෙක තියෙන අයිකන් එකේ ආපහු ගන්න සර්කල් වල ආත් highlight කරලා. දැන් මේ චාපේ අපි ඉස්සෙල්ලාම මේ ලක්ෂ්‍ය කේන්ද්‍රය කරලා චාවල මේ වාම ආවර්තව මේ ලක්ෂ්‍ය ලකුණු කරලා මෙහෙට යන්න. ඊළඟ මේ ලක්ෂ්‍ය highlight වෙලා තියෙන්නේ. මම highlight කරගන්න. කේන්ද්‍රය ක්ලික් කරලා මේ ඉඳලා මේ පැත්තට ක්ලික් කරන්න. හා දැන් ඔබේ icon එක ඉවත් වෙලා රේඛාව මත තියලා right click කරලා show object දෙන්න උරුත දෙකට. එතකොට උරුත දෙක නැති වෙලා යයි. මේ ලක්ෂ අයින් කරන්න ඔබ දැන් දන්න එක කරන්න. ඒ විදිහට අයින් කරලා right click කරලා show object. ඊළඟ මේ අකුරු දෙකක් තියෙනවා. මෙතන තියෙනවා key අකුරු. right click කරලා label අයින් කරන්න. අකුරු අහක් කරන්න එපා. label එක අහක් කරන්න. දැන් ඔබ කරන්නේ මේ මෙතන මේ චාප දෙක කැපිච්ච ලක්ෂය ඔබ දන්න එක දැන් ගන්න විදිය intersect ගිහිල්ලා මේ චාප දෙක ක්ලික් කරන්න. එතකොට ලක්ෂ ලැබෙයි. එතනත් o ලක්ෂයක් ආව. එයත් අපි label කව අයින් කරමු. දැන් මේ co යා කරන line segment ගන්න. දැන් highlight වල තියෙන segment ને highlight කරගෙන c ලක්ෂයයි e ලක්ෂය යා කරන්න. ඒ යා කරලා මේ රේඛා දෙක කැපෙන ලක්ෂ අපි AB රේඛාව කැපෙන ලක්ෂය ගන්න. එතකොට ආපහු intersect ක්ලික් කරලා ලම්බකයයි මේ රේඛාවයි ක්ලික් කරලා එතකොට ලක්ෂ ලැබේ. එතනත් p අකුර ඔබට අනවශ්‍ය නම් මෙතන algebra view එකෙන් label එක ආක් කරන්න පුළුවන්. තව i ලක්ෂයක් තියෙන ඊට උඩින් තියෙන algebra view එකේ label එක අයින් කර. දැන් හරි අපේ නිර්මාණය. දැන් මේ කෝණ ඍජු කෝණයක් බව පෙන්වන්න අපි මේ කෝණ මනින්න කෝණ මැනුවේ මේ පළවෙනි angle අපි බලමු ඍජු කෝණයක්ද කියලා. අපිට ඍජු කෝණයක් ලැබුණා. ඒකෙත් අපි කෝණේ විතරක් නා ඕනේ. මෙතනින් අහක් වෙලා කෝණ මතට තියලා right click කරලා object properties ගිහිල්ලා ලැබෙන මෙනුවෙන් basic ගිහිල්ලා දැන් මේ name and value highlight වෙලා තුනේ click කරලා value විතරක් ගන්න. එතකොට කෝණ ලැබෙනවා. දැන් අපි මේ මෙනුවෙන් අයින් කරමු. මේ කෙළවරේ තියෙන is කතිරේ තද කරන්න. දැන් ඊළඟට අපි දැන් ඉවරයි අපි නිර්මාණය කළා. දැන් මේ හැඩ කරගන්න. මේකට ඔබට check box දාන්න ඕන නම් අපි check box දාමු. ඉතින් මේ වර්ණ කරන්න ඕන නම් වර්ණ කරමු. මේ ඇක්චුවල් මේ රේඛාව මතර තියලා right click කරන්න. object properties යන ඔබට මේ රේඛාවේ තියෙන ඕනෑම වෙනස්කමක් මේකෙන් කරන්න. ඉතින් මේව තනියම ඉගෙන ගන්න. basic වල මොනවද වෙනස්කම්? color මම දැන් color දාන්න යන්නේ. color color pick කළා. රතු රතු පාට දුන්න. මේ චාප දෙක චාපය ළඟට කියලා ක්ලික් කරන්න බලන්න. එතකොට චාපයට අදාළ object properties තියෙන menu ලැබෙනවා දැන්. ඔබට මේකෙන් පුළුවන් මේ චාපයට අදාළ ඕනෑම දෙයක් ස්ටයිල් එක වෙනස් කරන්න පුළුවන්. බලන්න ඒක කරලා මොනවද ඒකින් කරන්න පුළුවන් කියලා. color වෙනස් කරන්න පුළුවන්. අපි color code එකේ දෙමු වෙන එක. දැන් පාට මේකත් ක්ලික් කරන්න. ක්ලික් කරපුවා ඔබට දැන් ලැබෙන මේ චාපයට අදාළ menu එක. මේකේ තියෙන මේ ස්ටයිල් ස්ටයිල් කියලා මේ රේඛාව වෙනස් කරන්න පුළුවන්. මේ රේඛාවේ ලයින් ස්ටයිල් එක ඒවා විවිධ තියෙනවා. එතකොට ඒක කරලා බලන්න. දැන් අපි ඒකේ කලර් එක වෙනස් කරමු. කලර් එක දෙමු අපි දම් පාටම. ඊළාට මේ චාප දෙක ඒකටත් අපි වෙන පාටක් දෙමු. ඒ චාප මත තියලා ක්ලික් කරාම අදාළ දැන් මේ ලම්බ රේඛාව මත තියලා ක්ලික් කරන්න. ඒකටත් ඔබ කැමති වර්ණයක් දෙමු. අපි ඒ වගේ වර්ණයක් දෙමු. දැන් ඉවත් වෙමු අපි එතනින්. මේ දකුණු කෙළවරේ තියෙන කතිරේ ක්ලෝස් කියන එක ක්ලික් කරා. දැන් මේවට අපි චෙක් බොක්ස් දාන්න මල් ලැහැත්තෙමු. එතකොට පළවෙනි චෙක් බොක්ස් එක ගත්තා. පළවෙනි චෙක් බොක්ස් එක කියන්නේ AB සරල රේඛාව. ඒක ලකුණු ක්ලික් කරා. A ලක්ෂයත් ගත්තා. B ලක්ෂය තියලා ක්ලික් කරන්න. එතකොට දැන් මේ චෙක් බොක්ස් එකට ওই රේඛාව සම්පූර්ණයෙන් ලැබිලා තියෙනවා. ඊළඟට බූලන් වැලියු අයින් කරා. ඊළඟට අපි කරන්නේ C ලක්ෂය ලකුණු කරලා එනවා. C ලක්ෂය කියලා ක්ලික් කරනවා. දැන් C ලක්ෂයත් ඊළඟ බොක්ස් එකට ගත්තා. ඊළඟට ඔබ ගන්නේ ඊළඟට අපි කරන්නේ මේ චාප දෙක සලකුණු කරන එක. චාප ළඟ තියලා ක්ලික් කරමු. එකවර චාප දෙකම ආව ගන්න. ඔබට චාප දෙක දෙපාරකට ඕන නම් දෙපාරකට චෙක් බොක්ස් දෙකකට ගන්න. ඔබ කැමති විදිහට කරන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ මේ හැම වෙලාවෙම බුලන් වැලියු අයින් කරන්න ඕන. සරි. ඒක අපි ඉවත් කරමු. ඊතාව චෙක් බොක්ස් එක ගමු.
අපි ඒකට දැන් ගන්න ඕන මේ ලක්ෂ දෙක. මේ ලක්ෂ දෙකත් ගත්තා. අපි බලමු මේක නිවැරදිද කියලා. මට ඕන එක නිවැරදිද කියලා බලගන්න. ලක්ෂ දෙක අයින් වුණා. චාප් දෙක අයින් වුණා. රයි. චාප් දෙක අයින් වුණා. ලක්ෂ දෙක. ඊළඟට අපි චෙක් බොක්ස් එකක් ගන්න ඕන. අපි ඊළඟට චෙක් බොක්ස් එක ගන්න. මේ ලක්ෂ දෙකේ තියලා මේ චාප් දෙක. මම ඒක දෙකට දෙකක් ගන්නම්. මම එක චාප් එකකට ගත්තා. ඊළඟ එක ගන්නම්ම අනිත් චාපෙට චාප් දෙක ගත්තා. ඒ ආකාරයට දැන් එතකොට ඊළඟට අපි දැන් මේ ලක්ෂය. මේ ලක්ෂය අපි තව චෙක් බොක්ස් එකකට ගමු. බුලන් වැලිය අයින් කරන්න. අයින් කරලා දැන් ගන්න යන්නේ මේ ලක්ෂය. ඒ ලක්ෂයත් ගත්තා. ඒකත් ඇප්ලයි කරන්න. දැන් ඊළඟට අපි ගන්නවා මේ රේඛාව. ඒ රේඛාවත් ගත්තා. ඇප්ලයි කරා. අපි ඊළඟට ගන්නවා මේ කෝණ. බුලන් වැලිය තිබුණා අයින් කරා. අන්න මේ කෝණ ළඟට තියලා කර්සර් එක ක්ලික් කරන කොහෙත් ආවා. දැන් සියලුම දේ පැමිණලා තියෙනවා. දැන් අපි හරිද කියලා බලමු. මේ අයිකන් එක ඉවත් වෙලා මේව ක්ලික් කරගෙන යන්න. ක්ලික් කරලා මේ හරි ලකුණ අයින් කරලා බලන්න. ඔබට සම්පූර්ණයෙන්ම ඉවත් වෙච්ච අපි 1 ලක්ෂයක් අරන් නැහැ. දැන් මේ ලක්ෂේ අපි ගන්න ඕනේ. මේ ලක්ෂේ එන්නේ කොතනද කියලා බලමු. මේ පළමුව ඊළඟට ලක්ෂය ලකුණ කළා. චාප් දෙකක් ලකුණ කළා. ඒ ලක්ෂ දෙක ලකුණ කළා. ඊළඟට චාප් දෙක ලකුණ කළා. ඊළඟට ලක්ෂයක් ලකුණු කරලා එන්න මේ රේඛාව ලකුණු කරලා ඔන්න මේ චෙක් බොක්ස් එකට කලින් එන්න ඕනේ මේ ලක්ෂේ. අපි තව චෙක් බොක්ස් එකක් ගත්තා. කියලා ක්ලික් කරා. එතෙන්ට ගමු දැන් මේ ලක්ෂේ. අනේ ලක්ෂයක් ගත්තා. දැන් ඔබට පිළිවෙල හරි. දැන් ඔබ ආපහු නම් බලාගෙන යමු. සියලුම ලක්ෂ අපි මේකේ දැන් ඇක්සස් අයින් කරලා ග්‍රිඩ් එකත් අයින් කරලා අපි ආපහු බලමු අපිට විදියට ඕනකම මෙව ලැබෙනවාද අපිට පේනවා ඔබට හිමින් සැරේ දරුවන්ට තේරෙන විදියට කියා දෙන්න පුළුවන් ඔය දැන් මම ඔබට කියලා දුන්නේ පුංචි නිර්මාණය ක්‍රියාකාරකමක් සරල රේඛාවකට පිට පිහිට ලක්ෂයක් සිට ලම්භකයක් නිර්මාණය කරන එක දරුවන් ඉදිරියේ මල්ටිමීඩියා එකක් උදව් කරගෙන පියවරෙන් පියවර පෙන්වලා දෙන ආකාරය අර දරුවන්ට එවැනි නිර්මාණය කිරීමේ නිර්මාණය කරන්න තියෙන ආසාව හැකියාව වර්ධනය කරන්න දායක වෙයි කියලා ඔබ ඒ ටික කරන්න. දැන් අපිට පුළුවන් මේක තවත් ලස්සන කරන්න අපිට විවිධ දේවල් කරන්න පුළුවන්. අපි මේකේ ඇක්සස් ගිහිල්ලා ග්‍රිඩ් එකත් අයින් කරලා ගමු. ඔව්. ඔබ මං හිතනවා තේරුම් ගන්න ඇති කියලා. ඊළඟට මම තවත් නිර්මාණයකින් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.